දුලාන අනුරාධක කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක්. ඇය වැඩියෙන්ම දකින්න ලැබුණේ ඓතිහාසික චිත්‍රපටවලින්. දුලානිගේ වෙනස්ම වැඩක් ගැනයි අලුත්ම තොරතුරු ගැනයි ඇය මාධ්‍යකට කියලා තිබුණේ මේ විදිහටයි. දුලානිට සිනමා විදි වෙනස් වෙන අවස්ථාවක් ලැබිලා නේද කියන එක ගැන ඇය කියලා තිබුණේ මෙහෙමයි. මං ගොඩක් ආසාවෙන් කළ චරිතයක් තමයි කිඩ්නැප් චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් කාව්‍යාගේ චරිතය. ඓතිහාසික චිත්‍රපටවලින් තමයි ප්‍රේක්ෂකව වැඩිපුරම ආව දැකලා තිබුණේ. මේ චරිතය ඊට වෙනස්ම වූ චරිතයක්. මගේ දක්ෂතා වෙනස් විදිහකට පෙන්වන්න පුළුවන් වුණා ඒ චරිතයෙන්. දුලානිට වෙනස් වෙන්න ශ්‍රංගෙල් ලැබුණ අවස්ථාව එකපයින් බාර ගන්න ඇති නේද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ඇත්තටම මම මේ වගේ දෙයකට කතා කිරීම ගැන පුදුම හිතුණා. සුරංගයේ චිත්‍රපටයේ හැම ෂොට් එකක්ම ප්ලෑන් කරලා තිබ්බා. චිත්‍රපටයේ රූප රාමු කතා කරනවා. මගේ සිනමා ජීවිතය ගත්තත් එහි රූප මට විශේෂයි. ඇත්තටම මම මේ චරිතය කැමැත්තෙන්ම බාරගත්තා. කිඩ්නැප් චිත්‍රපටයේ තාම තිරයට ඇවිත් නැහැ. නමුත් මේ වෙනකොට ඒ ශේෂ්ත්‍රයේ පිරිසකට දැකබලා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දුලානිගේ වෙනසට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. චිත්‍රපටේ බලපු ශේෂ්ත්‍රය අයටත් හිතා ගන්න බැරි වුණා මාව මේ වගේ චරිතයකින් දකින්න ලැබෙද්දි. ඒ චරිතය හරිම ලස්සනට ලියවිලා තිබ්බා. මම හිතනවා මේ චරිතයට සාධාරණයක් කළා කියලා. සමහර වෙලාවට මට හිතුණා මට චරිතයට තව ටිකක් රඟපාන්න පුළුවන් නේද කියලා. කොහොම වුණත් ගොඩක් අය ඒ චරිතය ඇගෙව්වා. මොකද මගේ ඒ වගේ සුන්දරත්වයක් සිනමාවෙන් දැකලා තිබුණේ නැති නිසා. වෙනස් වෙන අවස්ථාවක් ලැබෙද්දි ඒ වෙනුවෙන් උපරිම කැපවීමක් වෙන්නත් ඇති නේද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මේ විදිහටයි. ඔව් මම මොන වගේ චරිතයක් කළත් ඒ වෙනුවෙන් කැප වෙනවා. අපි කරන දේ අපිට දැනෙන්නේ නැතිනම් ඒක ප්‍රේක්ෂකයින්ට කොහොමවත් දැනෙන්නේ නැහැ. මම කිඩ්නැප් චිත්‍රපටයේදී වුණත් මගේ චරිතය උඩට ගේන කැප වුණා. අධ්‍යක්ෂකවරයා අනිත් ප්‍රවීණ ශිල්පීන් මට දුන්න සහයෝගය වගේම ඇඳුම් පැළඳුම් මේකප් මේ හැමදේම චරිතය නිරූපණය කරද්දි මට වැදගත් වුණා. කාලෙන් කාලයට සිනමාවට අලුත් මුහුණු එකතු වෙනවා. අලුත් අය එකතු වුණත් දුලානිගේ තැන වෙනස් වුණේ නැහැ කියලා හිතනවද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මගේ තැන වෙනස් වුණේ නැහැ. මම යම්කිසි අයිකන් එකක් වුණා. ඓතිහාසික චිත්‍රපටවලින් මම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්න චරිතයක් වුණා. මම හිතනවා කිඩ්නැප් චිත්‍රපටය මගේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍ය වෙයි කියලා. අබා චිත්‍රපටයෙන් පටන් ගත් ගමනේ මාව වෙනස් වෙන ලකුණක් වෙයි ඉදිරියේදී. ඓතිහාසික චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත ඇයට ඉන්නෙහාට පැනපු සමහර චරිතවලින් ප්‍රේක්ෂක දිනා ගන්න අපහසු වුණා නේද කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මම පොඩි ළමයි වෙනුවෙන් කළ චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වුණා. ඒ නිර්මාණවල මවකගේ චරිතය තමයි මට කරන්න ලැබුණේ. සමහර නිර්මාණ ඓතිහාසික චිත්‍රපට තරම් ප්‍රේක්ෂක අතරට ගියේ නැහැ. කාලකින් කිඩ්නැප් වගේ දැනෙන චරිතයකින් මං එළියට ආවේ නැහැ. දුලානි වැඩ කරන්නේ ප්‍රවීණයින් එක්ක විතරද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. නැහැ මට එහෙම බෙදීමක් නැහැ. හොඳ දෙයක් නම් ප්‍රවීණ තරුණ ඕනම අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරනවා. දැන් දක්ෂ අලුත් පරපුරක් ඉන්නවා. නමුත් ආර්ථික අපහසුතා නිසා ඔවුන්ට තමන්ගේ හැකියාව එළියට දාගන්න අපහසු වෙලා තියෙනවා. ඇත්තට මේක කනගාටුවට කරුණක්. කාලිකින් පුජිනිගේ නොදකින්න හේතුව කරත් ඇය කතා කරලා තිබුණේ මෙහෙමයි. මේ දවස්වල ධම්මික තිසේරාගේ ටෙලි නාට්‍යයක වෙනස්ම ආකාරයේ චරිතයක් කරනවා. ගැමි චරිත ස්වභාවයක් වගේම බටහිර පන්නේට හුරු චරිත ස්වභාවයක් මට එහි නිරූපණය කරන්න ලැබුණා. ද ටාගට් කියන ඒ ටෙලි නාට්‍යයේ ප්‍රේක්ෂකයින්ට ඉදිරියේදී මාව දැක ගන්න පුළුවන් වෙයි. දුලානි හැම වැඩකම එල්ලෙන නිලියක් නෙවෙයි. ඒ ගැනත් ඇය කියලා තිබුණේ මේ විදිහටයි. ඇත්තටම මම ආසයි තෘප්තිමත් වෙන දේවල් කරන්න. එහෙම දැනෙන දේවල් කරන්නෙත් ඒ දේවල් වලට මට කතා කරන්නෙන් අඩුවෙන්. අවුරුද්දකට ඒ වගේ හොඳ නිර්මාණ එකකට දෙකකට වගේ තමයි කතා කරන්නේ. ඒ වගේ මම ගුරුවරියක් නිසා ඒ වෙනුවෙන් මගේ කාලය යොදවන්නත් වෙනවා. ඒ නිසා තෝරා ගැනීම එක්ක තමයි වැඩ කරන්නේ මම. කාලයක් පේන නොහිටියම ඒක දුලානිගේ ජනප්‍රියත්වයේ අඩුවක් කියලා හිතෙන්නේ නැද්ද කියන ප්‍රශ්නයටත් මෙහෙමයි. දිගු නිහඬියාවකට පස්සේ වුණත් ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන දෙයක් කළොත් ප්‍රේක්ෂකයින්ට අපිව මතකයි. නිහඬියාව බිඳින්න කියලා මෙගාවල් නම් මම වැඩ කරන්නේ නැහැ. පෞද්ගලිකව මට ඒ වගේ නිර්මාණ කරන්න අපහසුයි. වගේම මම ඒකට කැමති නැහැ. ඉතින් මේ යන ක්‍රමයේ තමයි මගේ විදිය. අපි හොඳ දෙයක් කළොත් ප්‍රේක්ෂකයෝ අපිට ආදරය කරයි. දුලානි කාලයකින් රියලිටි වැඩසටහනක දැක්කේ නැහැ. විනිශ්චය පුටුවල ඉඳගත් දුලානි රියලිටි වේදිකාවක හැකියා උරගා බලන්න කැමති නැද්ද කියන ප්‍රශ්නෙට ඇතුළුත් දීලා තිබුණේ මෙහෙමයි. මම රියලිටි තරඟ කරන්නේ නැහැ. රංගන ශිල්පිනියක් ලෙස ආවට පස්සේ මම කැමති නැහැ රියලිටි තරඟ කරන්න. අනෙක් අය කළාට මගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මම කැමති නැහැ. විනිශ්චය මණ්ඩලයක ඉඳගන්න මන් දෙපාරක් හිතන්නේ නැහැ. දුලානි අලුතෙන් නිවහනක් ගන්නවා කියලා ආරංචි. ඒ ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ඔව් ගයක් හදන එක මගේ සිහිනයක් වෙලා තිබුණේ. ඉතින් මමම එකතු කරගත්ත සල්ලි වලින් ඒ හිණිය දැන් හැබෑ කරගෙන යනවා. ඉක්මනින් ගයක් හදන්නේ ඉක්මනින් කූඩු වෙන්නද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ගයක් හැදුවට පස්සේ කූඩු වෙයි. ඒකට හැම හිතන්නත් පුළුවන් කියලායි ඇයි කියලා තිබුණේ. දිනපතාම මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.
කනාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකේ තුන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.